මාව කැඳවලා තිබුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යම් ප්‍රකාශයක් ලබා දෙන්න කියලා. මේ අත වශයෙන්ම මේ රාජපක්ෂලගේ අසූචි මුක්ති මේස උඩ තියාගෙන අපෙන් පිට වෙන පොඩි වාතයක ගදසුවද හොයනවා අද පොලිස් පරිතුමා. ඒ අනුව තමයි අපි අද මේ ගෙන්නලා තියෙන්නේ බන්ධනාගාරයේ. ඒ පහුගිය කාලේ පහුගිය දිනක ඒ කියන්නේ 9 වෙනිදා ඇති වෙච්චේ සිදුවීම මොකද රැඳවියන්ව වහල් සේවයට පෞද්ගලික ආයතන වලට විකුණලා ඒ රැඳවියන්ට නිසි ආරක්ෂාවක් සපයන්නේ නැතුව අපි දැක්කා රැඳවියෝ වදහිංසනයට පත් වෙනවා. රැඳවියෝ ගුටි කනවා අපි දැක්කා. ඒ වගේම තවමත් රැඳවියෝ පිරිසක් අතුරුදහන් වෙලා තියෙනවා. අද මේවට වගකිය යුත්තන්ව අත්අඩංගුවට ගන්නවා වෙනුවට අපි මේවට වගකිවත්තන්ව අත්අඩංගුවට ගන්න කියලා තමයි අපි මාධ්‍ය සාකච්ඡාවල් කියලා කිව්වේ. ඒව අත්අඩංගුවට ගන්නවා වෙනුවට අද අපිව ගෙන්නලා අපිව මේ සමාජ දෙයාකාරින් නැදිර අපිව ගෙන්නලා අද බියවත් ගන්න හදනවා. මේ වගේ නිකන් දෙකයි පණේ වැඩ කරලා අපි මේවට කවදාවත් අපි බය වෙන්නේ නැහැ. අපි මේ රාජපක්ෂලගේ මේ නොබිනා ක්‍රියාවන් වලට එරෙහිව අපි එදත් කතා කරා, අපි අදත් කතා කරමු, අපි ඉදිරියටත් කතා කරමු. අපි අදටත් කියනවා මේ බන්ධනාගාර කොමසාරිස්වරයා කරන මේ නීති විරෝධී ක්‍රියාවන් මොකද යම් චෝදනාවක් ලැබලා බන්ධනාගාරගත වෙච්ච පුද්ගලයෙක්ගේ ව්‍යාපාරවලට ව්‍යාපෘති වලට සිරකරුව විකුණනවා. අපි ඒකට අදත් විරුද්ධයි. අපි ඉදිරියේදී මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග අපි ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. අපි මේ සම්බන්ධව අධිකරණයට යන්න අපි අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ වගේ නිකන් මේ හුරතල් වැඩ කරලා අපිව බය කරන්න බෑ. අපි මේ දූෂිත පාලනයට එරෙහිව අපි නැගිටිනවා. ඒ නැගිටින එක කාටවත් නවත්තන්න බෑ. අපි ඉදිරියට අපි තවත් ශක්තිමත් වෙලා මේ රාජපක්ෂලගේ මේ දූෂිත පාලනය නතර කරනතුරු මොවුන්ව බලයෙන් පහ කරනතුරු අපේ අරගලේ අපි දිගටම ගෙනියනවා. සිරකරුවංග සාමාන්‍යයෙන් ගෙනියන්න පුළුවන් පුනරුත්ථාපන වැඩපිළිවෙලක් කරතේ එළියට ගෙනහිල්ලා. ඒ කියන්නේ පුනරුත්ථාපනය කියන්නේ ඒකනේ. පුනරුත්ථාපනය කියන්නේ මේ සිරකරුවන්ව තම බහල් සේවයට යොදවන්න එක එක පෞද්ගලික ආයතන වලට විකුණන එක නෙමෙයි. මේගොල්ලෝ ජරාමිජම් ආයතන වල අනුමැතිය අරගෙන මුල් නීතිය මරලා බන්ධනාගාර ආජ්ඤාපනත විකෘති වෙන ආකාරයේ වැඩක් මේ කරන්නේ. මොකද අපි දන්න තරමින් ඔයක සංශෝධනවන් නොකර තමයි මේ වගේ දේවල් කරන්නේ. ඉතින් මේවා ඇත්තටම වැරදි දේවල්. දැන් බලයේ ඉන්නකම් මේ වැරදි කරන්න පුළුවන්. මොකද බන්ධනාගාර කොමසාරිස්වරයා මේ පෞද්ගලික හිතවත්කම් මත මේවා කරනවාද කියලා අපිට සැකයක් තියෙනවා. ඒ නිසා අතයට මුදල් වලට කරන මේ වැඩ වලට කවදාහරි ඒගොල්ලන්ට බන්දි ගවන්න වෙනවා. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද සිරකරුවෝ කියන්නේ මිනිස්සුයෝ. සිරකරුවන් වහල් සේවය යොදවන එකට අපි සදිම්ම විරුද්ධයි. ඒ වගේම අපිට දැනගන්න ලැබිලා තියෙනවා මීට මේ වැඩබිමකට ගෙනිපු සිරකරුවෙක් ගෙල සිට කරගෙන මැරිලා කියලත් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. අපි ඒ සම්බන්ධවත් ඉදිරියේදී හොයලා ඒ සිදුවීමට ගුණේ මොකද්ද? දැන් මේ වෙනකොට මේ සිදුවීම මත අතුරුදහන් වෙලා ඉන්න සිරකරුවන්ට සිදුවුණේ කුමක්ද? මොකද්ද ඔවුන් සම්බන්ධව ගන්න වගකීම කියලා අපි බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් අහනවා. ව්‍යාපාරිකයා විතර හඳුනන්නේ ඇවන්ට් ගාඩ් කියන නේද ඉස්සර කතාව තුනේ. ඇවන්ට් ගාඩ් මේ දෙයක් තමයි. ඉතින් අද මේ සමාජයේම කතා වෙන්නේ ඇවන්ට් ගාඩ් ඒකේ නිශ්චංග සේනාධිපති තමයි මේ සිරකරුවන් අරගෙන ගිහිල්ලා වෙනත් ආයතන වලට වහල් සේවයට විකුණන්නේ කියන එක තමයි මේ සමාජ මතයක් විදියටම. ඇත්තම යමුදින කියන්නේ දැන් නෑ. ඔක රහසක් නෙමෙයි. කවුරුත් දන්නවා. ඒක තමයි ඇත්ත සිදුවීම. මට මගෙන් ප්‍රශ්න කරේ ආසියත ඒ මාධ්‍ය ආයතනය මගින් අපි නියුත් කරලපු ඒ ප්‍රවෘත්ති විකාශනයේදී අපි පවත්වපු මාධ්‍ය සාකච්ඡාවක් පදනම් කරගෙන තමයි ඒ මාධ්‍ය සාකච්ඡාවේදී අපි පැහැදිලිවම කියලා තියෙනවා මේ සිරකරුව වදවිංචනයට පත්වීමට සම්පූර්ණ වීම සම්බන්ධ සම්පූර්ණ ඔය කියන්න ඕනේ බන්ධනාගාරය. ඒක තමයි ඇත්ත. අපි කියන්නේ මේ වෙනුවට බන්ධනාගාරය ප්‍රශ්න කරලා මේ වැරදි ක්‍රියාවන් වලට මේ දේශ රජයේ නිලධාරියෙක් දේශපාලනය කරනවා වගේ වැඩක් තමයි මේ බන්ධනාගාර කොමසාරිස්වරයා කරන්නේ. දේශපාලනයක් මෙයා කරන්නේ. එහෙම දේශපාලනයක් මෙයාට කරන්න බෑ. ඒ නිසා මේ වරද කරපු මේ සිරකරුවන්ව අවදෙන්තිරට පත් කරන්න මුල පුරවපු බන්ධනාගාර කොමසාරිස්වරයාම අදට